දැන් ඉන්ෂුරන්ස් එකෙන් එනකන් බලන් හිටපු කාලේ ඉවරයි. Asian Alliance සඳුම් වාදින click to claim. Asian Alliance, a soft logic company. Hello and welcome to alankacricket.lk updates on the World Cup 2015 brought to you by click to claim from Asian Alliance Insurance, a faster settlement of your motor claims. Faster settlement එක ගැන අපිට කතා කරන්න ඇවිල්ලා ඉන්නවා ජෙහාන් මුබරක්. ජෙහාන්, welcome to the ලංකා ක්‍රිකට් ස්ටුඩියෝස්. ලංකාවේ මැචස් දැන් ඉවරයි. ස්කොට්ලන්ඩ්ටත් 148කින් අපි ගැහුවා. හැබැයි දැන් ක්වාටර් ෆයිනල් එක දිහා තමයි බලන්න ඕන ජෙහාන්. හැබැයි මේ මැච් එකේ අපි පුනපුනාම කියලා තිබ්බා වගේ බෝලර්ස්ට ඇත්තටම හතර දෙනෙක් ගැහුවා. බෝලර්ස්ලා හතර දෙනෙක් ගැහුවා. දුෂ්මන්ත චමීර ගැහුවා. ඒකින් මම හිතන්නේ අපිටම ඔක්කොටම පෙනුණා දුෂ්මන්ත චමීරගේ අනිත් බෝලර්ස්ලගේ වේගයේ වෙනස. පිටිකරුවන් සියලු දෙනාම සෑහෙන වෙනසක් වෙනස් විදිහකට ක්‍රීඩා කරේ. දුෂ්මන්ත චමීරට ලකුණු ගැහුවා එයාට ලූස් බෝල්ස් දැම්ම. නමුත් එයාගේ විශේෂයක් අපි ඔක්කොම දැක්කා. ඉතින් ක්වාටර් ෆයිනල් එකටත් දුෂ්මන්ත එහෙම පාවිච්චි කරයිද නැද්ද කියන එක අපි ෂුවර් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන විදිහට පන්දියවන්නන් හතර දෙනෙක් ගැහුවා. ඒකෙන් අපේ බැටින් වල කිසිම හානියක් වුණේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වුණ පරිදිම අපේ ටොප් ඕඩර් එක ලකුණු ගත්තා. සංගා ඩිල්ෂාන් නැවතත් ශතක ලබා ගත්තා. ඒ කියන්නේ මම හිතන්නේ මේ ලෝක කුසලානේ සුපිරිම ප්‍රතිහරමයක් ඒ දෙන්න මේ වෙනතුරු දක්වලා තියෙනවා. ඉතින් ඒකෙන් අපේ බැටින් පැත්ත සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙලා තියෙනවා. දැන් අර බෝලර්ස් හතර දෙනා ගෙවුවම අපි බෝලින් පැත්තත් මම හිතන්නේ හරි පැත්තට යනවා කියලා. දැන් රංගන හේරත් ෆිට් වුණොත් ජෙහාන් එයා අනිවාර්යයෙන්ම මේ 11 එකට එන්න ඕන. 11 එකට එයා ආවහම ඔයා කවුද එළියට ගන්න? දැන් මේ මැච් එකේ කුලසේකර, අසිත් මාලිංග, දුෂ්මන්ත චමීර පේස් තුන ගෙවුවා. සීකුගේ ප්‍රසන්නත් එක්ක මම හිතන්නේ සීකුට රංගනයි සීකුරේ දෙන්නටම ටීම් එකේ ගහන්න පුළුවන් කියලා. ඉතින් අපි පේස් තුනයි ස්පින් එකයි ඔප්ෂන් එකකින් යනවනම් රංගන එතන සීකු වෙනුවට එතන එන්න ඕනේ. නමුත් සමහර විට සිඩ්නි වල ක්‍රීඩා කරන හින්දා සචිත්‍රව ගේන්න අවස්ථාවක් තියෙනවා ෆාස්ට් බෝල් කෙනෙක් වෙනුවට. ඉතින් ඒකට මම එච්චරම අකමැති නැහැ. මොකද ඇන්ජලෝ තිසර දෙන්නම අපේ කණ්ඩායමේ සිටිනවා. නමුත් රංග වෙනුවට මම හිතන්නේ සීකුට මේ ටීම් එකේ තැනක් නැති වෙයි කියලා. අපි බැටින් ගැන කතා කරොත් ජෙහාන්, ලහිරු තිරිමාන ආයිත් කලින්ම අවුට් වුණා. ඩිල්ෂාන් සහ සංගක්කාර ගහන ගැහිල්ල හින්දා ඒකෙන් වැඩි අප්සෙට් එකක් නැහැ ශ්‍රී ලංකා ටීම් එකට. නමුත් මේ කුසල් ජනිත්තු දැන් නම්බර් 6 ස්පොට් එකට ඇවිල්ලා ඉන්න හින්දා තිරීගේ ෆෝම් එකත් අර අපි එදා කතා කරා වගේ ඒක ඇත්තට ෆෝම් එකක්ද නැද්ද කියලා බැලුවාම දැන් හිතනවාද කුසල් ජනිත් වගේ කෙනෙක් උඩට දැම්මොත් හොඳයි කියලා. කුසල්ගෙන් වැඩිම අපිට ගන්න පුළුවන් ඒ ඕපන් කරොත්. එයා මැදපෙලෙන් ගිහිල්ලා අපිට ලකුණු ලබා දෙයි. නමුත් එයාගෙන් උපරිම ගන්නවා නම් අපි එයාගෙන් එක ගන්න පුළුවන් එයා ආරම්භක පිටිකරකට ක්‍රීඩා කරොත්. තිරි ලකුණු ගහලා ඉන්න ඕපන් කෙනෙක් හිටියත්, නමුත් මම අර මුලින් කිව්වා ඒක තිරි නම්බර 6 ගහන එක අපිට ඒක එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ ඔය තැන් දෙක මාරු කරා කියලා. මොකද තිරි එච්චර අකමැති වෙන එකක් නෑ මං හිතන්නේ නම්බර 6 බැට් කරන්න. ඩිල්ෂාන්ටයි සංගටයි ඒ රෝල් එක මෙහෙම දිගටම කරගෙන යන්න පුළුවන්. මොකද කුසල් පන්දුර ඉක්මනට බහර දෙන හින්දා ඩිල්ෂාන් දැන් පොඩ්ඩක් දිගට ගහන හින්දා මං හිතන්නේ එතන ලොකු වෙනසක් වෙයි කියලා. අපේ ෆීල්ඩින් ගත්තොත් ජෙහාන්, මේ මැච් එකේ පොඩ්ඩක් තිබ්බා ෆීල්ඩින් ලැප්සස් වගේ. කුසල් ජනිත්ගෙන් කැච් එකක් ගිලි වුණා. විකට් කීපර් කෙනෙක් වෙලා අවුට් ෆීල්ඩ් කෙනෙක් වෙන්න කොච්චර ලේසිද ඒක පාටම. කුෂල් ගොඩක්. හැබැයි මම මේ පහුගිය මැචස් වල අපේ ලංකාවේ ගහපු ක්ලබ් මැචස් වල කුෂල් කීප් කරලා ගෙහුවේ. ඉතින් මම හිතන්නේ අවුට් ෆීල්ඩ් එකේ ගොඩක් මැච් වල ෆීල් කරා කියලා. ප්‍රැක්ටිස් වල නම් අනිවාර්යෙන් ෆීල්ඩින් කරලා ඇති. අනිත් එක තමයි අපි ෆීල් කරේ ඒ අවස්ථාවේදී රෑට, කියන්නේ අන්ඩර් ලයිට්ස්. ඒතර සමහර විට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. බෝලේ ජජ් කරන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. කීප කෙනෙක්ට ග්ලව්ස් නැතුව සමහරලාට බෝල අල්ලන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. නමුත් හොඳ ෆීල්ඩර්ස් අපි දැක තියෙනවා, ඩිල්ෂාන්, ඒබී ඩිවිලියර්ස් ග්ලව්ස් තිබ්බත් ග්ලව්ස් නැති වුණත් ඒගොල්ලෝ කොහොම හරි බෝල අල්ලන. ඉතින් මම හිතන්නේ හොඳ ෆීල්ඩර්ස්ලට
විකට්ක පිටි පස්ස හිටියත් පිල්ලෙක වෙනතන හිටියත් එක ප්‍රශ්නයක් වෙන්න කියන ට්‍රව පෙනී කියල තිබේ හැපි විත්ත ෆිල්ඩින් කියලා ජයන් ඔය ෆිල්ඩින් කෝච්න හැපි විත් ෆිල්ඩින් කියලා කියන්නේ නෑ මගේ තැන there is more room for improvement. There's a lot more room for improvement. The problem is, I was reading one of the articles on the match, that we are dropping easy chances, not the tough chances. Yeah, it could be a lapse of concentration, but some of the catches that we have dropped, they seem to be losing the ball. Losing the ball again when losing sight of the ball or misreading it, misjudging the flight of it, that either due to lights, due to a clear blue sky, which you get quite often in Australia, where you don't have a reference point to track the trajectory of the ball. So that can only be overcome by doing practicing in those conditions. And maybe, I don't know, I mean, they all seem to be wearing sunglasses. I haven't really checked on that, but the high catching, I think, is what's letting us down, not so much the slip catchers or the closing catchers. And maybe a lot of the guys have just come in there to Australia. Kusal just flew in there. Dushmanta Chamira playing his first game. Dinesh Chandimal also looked a bit out of sorts while in the field. So maybe it's a preparation thing. Maybe we need to prepare ourselves differently, but definitely there's room for improvement. නුවන් කුලසේකර කේමෙන්ට සාහිත්‍ය ජයහන් එයා නුවන්ගේ බෝලින් ගත්තාම විකට් තුනකුත් ගත්තා රන්සුත් අඩුවට තමයි දීලා තිබ්බේ ඉතින් කුලේව ක්වාටර් ෆයිනල් එකට ගහන්න අදහසක් තියෙනවා වගේ එහෙම වෙන්න පුළුවන් මොකද අපේ ඩෙත් බෝලින් ප්‍රශ්නයක් තියෙන හින්දා සමහර විට නුවන්ව ඩෙත් බෝලර් ඒ කියන්නේ පවර් ප්ලේ එකේ අන්තිම ඕවර් 10 පාවිච්චි කරන්න අදහසක් ඇති විශේෂයෙන් නුවන්ගේ පළපුරුද්දත් එක්ක එයාට සමහර විට ඒ ඕස් ටික දාගන්න පුළුවන් වෙයි හැබැයි ඒක සෑහෙන රඳාපවතින තියෙනවා අපි කාත් එකද ගහන්න කියන එක අපිට පකිස්තාන් හම් වෙන්න පුළුවන් සවුත් අප්‍රිකා හම් වෙන්නත් පුළුවන් ඉතින් සවුත් අප්‍රිකා වගේ ටීම් එකක් එක්ක ඒබි ඩිවිලියර්ස් ඩේවිඩ් මිලර් වේගෙන් පන්දුවට පහර දෙන කට්ටියට මම හිතන්නේ සමහරට කුලේ නැතුව වෙන ඔප්ෂන් එකකට ඒගොල්ලන් යයි කියලා Maybe against Pakistan, option like Samari Teglan try karai kiya. Right, so that was a Scotland game, a 148 run victory, 4 centuries in a row for Kumar Sangakkara Jayan, who is school kaalindam, me ava balagana inno gahana hati. Ben gahana cricket teka mata padha ganda bae a player kiya. Mohad dhe vinasala dhati. Vinasala dhati, magitin dengya sampoorna cricket kri deke kiya. Kiyanne, hema aurudhema sangamam dhatati no, හැමතිස්සම ප්‍රැක්ටිස් කරද්දී අලුත් දෙයක් මොකක් හරි ඉගෙන ගන්නවා මොකක් හරි ට්‍රයි කරනවා අලුත් ෂොට් එකක් හැබැයි යා ඒක එයාගේ ගේම් එකට ගේන්නේ ප්‍රැක්ටිස් වෙලේ ඒ ෂොට් එක පර්ෆෙක්ට් කරාන් පස්සේ එතකන් යා ප්‍රැක්ටිස් කරලා ඒ කියන්නේ මාසයක් දෙකක් නෙමෙයි මාස 6ක් වුණත් අවුරුද්දක් වුණත් සමහර විට ප්‍රැක්ටිස් කරලා ඒ ඊට පස්සේ තමයි ඒ ෂොට් එක ගේම් එකට ගේන්නේ දැන් අවුරුදු 4ක් අන්තිම අවුරුදු 4ක් 5ක් තිස්සේ එයාගේ තියෙන ෂොට්ස් ටික දැන් ඔක්කොම සම්පූර්ණ ක්‍රිකට් පිටිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන්නේ ලොෆ්ටඩ් ෂොට් ස්වීප් පැඩල් ස්වීප් රිවර්ස් ස්වීප් පුල් කට් ඒ වගේම තන තීරුවට ඇඩැප්ට් වෙනවා බෝලිං ඇටැක් එකෙන් බෝලිං ඇටැක් එකට ඇඩැප්ට් වෙනවා ඉතින් අපි කියන්නේ වත්ත වටේටම ගහනවා ඔතන තැනට ආවම මැච් එක බැට් කරන්න යද්දිම බෝලර්ස් ආ ඔල්රෙඩි අන්ඩර් ප්‍රෙෂර් ඉතින් ඒගොල්ලන් දන්නේ නැහැ මෙයාට කොහෙටද බෝල් කරන්න කියලා. දැන් සංගය එක හදාගෙන තියෙන්නේ. ඉස්සරහට යට තවත් ලේසියි. මම හිතන්නේ ඉස්සරහට තවත් යට ලකුණු ගහන්න පුළුවන් කියලා. ඒක තමයි ඉතින් අපරාධය රිටයර් වෙන එක. තවත් ලකුණු ගහන්න තියෙන අවස්ථාවක් තිබිද්දි ඒ ශතක 4 තමයි අද සංග අපේ මැක්ස් පොර ඔෆ් ද ගේම් කිසිම තර්කයක් නැහැ නේ ඒක ගැන. කිසිම තර්කයක් නැහැ. සංග තමයි අපේ මැක්ස් පොර. මැක්ස් පොරට හම්බ වෙන්නේ නැහැ මේක. හැබැයි මැක්ස් පොර කවුද කියලා ගෙස් කරපු ඕගොල්ලන්ට තමයි හම්බ වෙන්නේ. ඉතින් අද අපේ මැක්ස් පොර හරියට ගෙස් කරේ අසංග වර්ණසූරිය. අසංග වර්ණසූරියට ෆෑන් ලබ්ලි වෙති gift pack එකක් ලැබෙනවා. top performer of the match ජහන්. අපේ top performer of fastest performer of the day කවුද? fastest performer of the day ගත්තාම සංකට ඒකක් දෙන්න බෑ නේද? Angelo Matthews. Angelo Matthews for his 51 he wins a driver's gift pack. No, not Angelo Matthews. The person who predicted Angelo Matthews wins a driver's gift pack from
click to claim from Asian Alliance, and the person who predicted Angelo Matthews is Ishan Karunathar. Congratulations, Ishan, for your drivers for winning your driver's gift pack. And අපේ best comment එකත් තියෙනවා ජහන්. අපේ best comment එකට දෙන්නේ tag ගොඩක් දෙනවා lankacricket.lk. මේ අගනා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි එක තමයි අපි දෙන්නේ best comment එකට. best comment එක ලහිරු පීරිස් best comment එක දිනා ගන්න ඕන නම් ජහන් මොකද කරන්න ඕනේ? comment කරන්න. comment කරන්න ඕනේ. comment කරලා කියන්න මොකද අපිට කියන්න ඕනේ? නෑ අපි හැමදාම මෙතන කතා කරනවා. ශානකගේ අදහස් දෙනවා, මගේ අදහස් දෙනවා, අවිෂ්කින්නගේ රවිෂ්කගේ අදහස් දෙනවා. අපි හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් දන්නේ ඕගොල්ලෝ මොනවද හිතන්නේ කියලා. අපි හරි කියලා හරි නම්, වැරදි කියලා වැරදි නම් ක්වාටර් ෆයිනල් එක අපි ප්‍රිවියු කරනවා. අපි ගොඩක් වෙලාවට සවුත් අප්‍රිකා ගහන්න පුළුවන් සිඩ්නි වල. ඕගොල්ලන්ගේ අදහස් දෙන්න අපේ කොම්බිනේෂන් එක මොකද්ද වෙන්න ඕනේ? අපි කරන දේවල් හරිද? ෆීල්ඩින් හොඳයිද? නරකයිද? අපිට කියන්න. බැලල ගන්න ඕන නම් ඒකත් කරන්න. සෑහෙන පුරුද්දේ අපි දෙන්නට. lankacricket.lk බලන්න පුවනේ. ඉන්ෂුරන්ස් එකෙන් එනකම් බලන් ඉන්න ඕන නේද? මේ කිලෙට් එකක් හැප්පුණා. මෙතන මේ ආගස් බිල්ඩින් එක පිටකොටුවේ. මට නම් ඉන්ෂුරන්ස් එක එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. දැන් ඉන්ෂුරන්ස් එකෙන් එනකම් බලන් හිටපු කාලේ ඉවරයි. ඒෂියන් ඇලයන්ස් සඳුම් වාදින ක්ලික් ටු ක්ලේම්. තාම ඔතනද? අද එනවාද අප්පා? ඒෂියන් ඇලයන්ස්, a soft logic company.